ජාතික ජනබලවේගයේ නායකතුමා සහ සමිජ ජනබලවේගයේ නායකතුමා අතර පවත්නද යෙදිලා තියෙන විවාදය සම්බන්ධයෙන් සමිජ ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කරා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ මතය. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර සානායක සහෝදරයා සජි ප්‍රේමදාසට විවාදයකට එන්න කියලා අභියෝග කළේ 2023 ජනවාරි මාසයේ. දැන් මාස 17ක් ගත වෙලත් සජි ප්‍රේමදාසගේ පැත්තෙන් ඒ ගැන කිසිදු වචනයක් එන්නේ නැහැ. ඉතින් මේක දිගින් දිගට අදගෙන යන්න දෙන්න බෑ. ඒ නිසා තමයි අපි ප්‍රකාශයට පත් කරේ මැයි 20 වෙනකොට සජිත් ප්‍රේමදාසත් එක්ක අනුර කුමාර සානායක පවත්වන මේ විවාදය පවත්වලා අවසන් කරමු කියලා. අපි සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමට ලිපියක් යවලා කිව්වා මැයි 20 වෙන්නට කලින් මේ විවාදය පවත්වලා අවසන් කරන්න දින කිහිපයක් ලබා දෙන්න කියලා. අද මැයි 17 අද වෙනකන් සජිත් ප්‍රේමදාසගේ පැත්තෙන් අනුර සානායක සහ සජිත් ප්‍රේමදාස අතර විවාදයට දිනයක් ලබා දීලා නැහැ. අපි මුලින් අභියෝග කළා මාස 17ක් වෙනවා. මේ ලිපිය යවලා දැන් මාසෙකට කිට්ටු කාලයක් ගත වෙලා තියෙනවා. නමුත් අපිට පේන්නේ සජිත් ප්‍රේමදාස විවාදයට එන්නේ නැහැ. බයයි ඔහු විවාදයේ මඟ හරිනවා කියන එක. ඉතින් මම දැක්ක එක්තරා අවස්ථාවකදී තුෂාර ඉඳුනිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියනවා සජිත් ප්‍රේමදාස එවන්නේ ඒගොල්ලෝ එකඟතාවයක් නැහැ කියලා. දැන් ඒගොල්ලන්ගේ ආර්ථික ඔස්තාද් වගේ ඉන හර්ෂ සිල්වත්. හර්ෂ හොඳටම කලබල වෙලා දැන් ඔහුගේ ප්‍රකාශනොත් පේන්නේ සජිත් ප්‍රේමදාසව අනුර කුමාර සානායකත් එක්ක මේ විවාදයට එවන්න ඒගොල්ලන්ගේ පැත්තෙන් කැමති නෑ වගේ. ඒ නිසා මේ විවාදය සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර සානායක අතර පැවැත්වෙන විවාදය ගැන කරන සාකච්ඡා සියල්ලම මැයි 20න් පස්සේ අවසන් වෙනවා. සාපි සජබ නායකයටත් ඒ මන්ත්‍රීවරුන්ටත් කියන්නේ මෙතනින් එහාට ඔය තැන් තැන්වල ගමේ ඉස්කෝලවල ඉස්සරහා ගිහිල්ලා පොඩි දරුවන්ට සජිත් ප්‍රේමදාස අනුර කුමාර සානායක අතර විවාදයක් ගැන කියන්න යන්න එපා. ඒක මේ විස්තර කලින් ඔබ දිනයක් දෙන්න නැති බව හොඳටම පැහැදිලි. දැන් මේ විවාදයේ පිළිබඳ සාකච්ඡාව අපි මෙතනින් අවසන් කරනවා. අපිට පැහැදිලි සජිත් ප්‍රේමදාස විවාදෙට ඉන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස විවාදෙට එවන්න සජබ කණ්ඩායම සූදානම්ුත් නැහැ. අද ඒගොල්ලන්ට පේනවා සියලු සමීක්ෂණ වලින් ජනමත විමසුම් වලින් මාලිමාව වේගෙන් ඉස්සරට අවිලා ඉන්නවා කියලා. අපේ මේ දිනේ ජනබලය දැකලා ඒගොල්ලෝ හොඳටම කලබලලා තින්නේ. ඒ නිසා තමයි දැන් හර්ෂ සිල්වට තමන්ගේ ආචාර්යකම තියාගෙන අර කෝට් එකට මොකක් හරි රටේ ජනතාවගේ තිබුණා නම් මොනවා හරි පිළිගැනීමක් ඒවත් අවුල් කරගෙන සංයමයේ බිඳගෙන අද මාධ්‍ය සාකච්ඡා ඉස්සරහා හොඳටම කලබල වෙන සිද්ධ වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ දන්නවා ඉදිරි මැතිවරණයේ ප්‍රතිඵලය මොකද්ද කියලා. ඉතින් මේ කලබලේ හරි පැහැදිලි. ඒක හර්ෂක විතරක් නෙමෙයි ඔය කාය කාගෙත් මූණු වලින් පේන කලබලෙන් ඒගොල්ලන්ගේ තියෙන සංයමයේ බිඳ වැටීමෙන් පේනවා අද ජනතාවගේ ප්‍රතිචාරය ඒගොල්ලෝ පිළි අරගෙන තියෙන්නේ කියලා.